MD විරත්නගේ මාර්සි පාල කාටුණිය අනාගතයේදී අපට පිටසක්වල ජීවීන් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වේලු ණය ගන්න පුළුවන් වෙයි දන්නේ නැේද අද මාර්සි පාල අහනවා මේ අතර බණ්ඩිපෝර ගන්න ආණ්ඩුවට දුන්නු මුදල් ගොවීන් 95%ක්ම කෑමට වැය කරලා කියලායි කියන්නේ අද දවසේ අංජනගේ කාටුන් එක පෝර ගහලා වගා කරලා අස්වනු වරන් කරන්නෙත් ඒකම තමයි සර් දිනමින කියනවා මේ අතර රාජ්‍ය අමතිවරයාගේ මැර ප්‍රහාරයේ හින්දා ඕමාන ජාතිකයා ගාමන්ට් එක අස් කරගෙන වෙන රටකට ගියාලු බං. එතකොට කෝබන් ඔය ආයුජකයෝ රැක ගන්නවා කියපු අය දිවයින අහන්නේ. කම්මල වහලා ඕමාන් ජාතිකයා ගිහිල්ල ඔන්න. දැන් සේවකයන්ට කන්න දෙන්නේ මැරයෝද දන්නේ නැහැ කියලා මේ කාටුනේ කියනකොට ශ්‍රීකාන්තගේ දූපත කියන්නේ විදේශීය වෛද්‍යරුන්ට මෙහි වැඩ කරන්න පුළුවන් විදිහට නීති හදනවා කියලා රමේෂ් පතිරණ කියනවා බං. එතකොටවත් සර්ලගේ සිංගප්පූරු ගමන් අඩුවේ දන්නේ නැහැ නේද? ඇමතිතුමාලගෙන් අහනවා. මේ අද දවසේ චමෝත් පද්මශ්‍රීගේ සමයන් කාටුනිය හා හෝවක් ගැන ළඟදිම අපිට සුලි කුණාටුවකට මුණ දෙන්නවලු බං ඈ ඒ කියන්නේ ආයිත් රාජපක්ෂ කෙනෙක්වත් බලයට එනවද කියලා අද මේ කාටුනෙන් අහනවා මේ අතරතුර තමයි එම්ඩී විරත්නගේ කාටුනිය කියන්නේ කාට් කැබිනට් එක උඩ නැගලා ඉන්න ජනාධිපතිතුමාට බැසිල් රාජපක්ෂ මහත්මයා අරගෙන දැන් නම් ඇති ඉවසගෙන හිටියා හොඳටම මොකක් හරි කරන්නම වෙනවා කියලා වගේ මේ කියන්නේ බෙම්පියා චාලියයි අපේ රටේ හොඳම කාලේ තිබුණේ කොරෝනා කාලේ නේද ඒ කොහොමද පෙම්පියෝ ඒ කාලේ විකුණ ගන්න බැරිව ගේ ළඟටම ගෙනත් දුන්නු බිත්තරයක් වුණත් රුපියල් 10යිනේ අද දවසේ ඒ කාටුනේ ඇසේ කියනකොට අංජනගේ කාටුනේ නම් කියන්නේ ඔක්කොමත් එක්ක අපිට දැන් ඩෙන්ගුත් ඇවිල්ලා කියලායි මේ ඒ කාටුනේ දැන් හසන්ත විජේනායකගේ කාටුනේ මෙන්න ඉන්නවා අද මාළු කඩේ මුදලාලි කිව්වොත් ඕන හැඩයකට කපලා දෙනවා මස් කඩේ මුදලාලි ඕන කට් එකක් දෙනවා කකුල එක්කෙනෙකුට අරන් දුන්නා අත තව කෙනෙකුට අරන් දුන්නා මොකද කියන්නේ හිසයි පන්දමයි තියෙනවා මේ කංජතෙල් සංස්ථාවේ ඕනද කියලා අහනවා ඕන කෙනෙකුට එහා මේ අතරේ තවත් කෙනෙක් ඉන්නවා එහා කඩේ මුදලාලි ආ ශ්‍රී ලංකන් එක තියෙන්නේ මොනවද කරන්නේ දැන් කියලා තමයි බලාගෙන ඉන්නවා කියලා මේ කියන්නේ ඉන්පස්සේ අපි එන්නේ අද දවසේ අනුර තේනුවරගේ කාටුනේට අසව් අසව් අවසන් කාර්තුවිදි රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීමට නියමිත රංගේ බණ්ඩාර මහත්තයා කිව්වා ආ ඒ පාර චන්දෙත් චුවර් කියලා තමයි ඔළුව කසමින් අනුර සහ සජිත් දෙබෑයෝ දෙකොල්ලෝ අද කතා වෙන්නේ මෙන්න අද දෙරණ වෙබ් අඩවි කාටුනිය විපක්ෂයේ සන්ධානයක් හදනවා විද්‍යුත් චුම්භක ආකර්ශනීය බලය නැත්නම් විද්‍යුත් ශේෂ්ත්‍රයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි කියලා තමයි කියන්නේ. ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියලා 100% අරගෙන රතු සහෝදරයාත් සජිත් එක්කගෙනවද මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ රටේ ගමනක් යන්න. අපි එකඟ නැති වුණත් ඔවුන් සමග මේ ගමන යන්න සූදානම් කියලා කියයිද නැද්ද? එහෙම නැත්නම් එහෙම නොවේයිද? දවසේ පද 4 තනතුරු 4කට ළඟදිම පුටු හිස්ය ජනපති යනකී ඔහු රංගේ ලගේ බොස්ය. දෙන තැන ගැන තවම නැත තැන තැන හිස් බස්ය. තනතුරු කියන්නේ බලයට බැඳි වෙස්ය.